අයිබෝන් රෙකෝඩින් නොටල්ගේ YouTube නාලිකාවෙන් අද අපි ඔබට ගෙන එන්නේ ඔබගේ ජීවිතයට වැදගත්වන තවත් වාස්තු විද්‍යාත්මක පැතිකඩක්. වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳව ඔබ දක්වන උනන්දුවත් එක්කයි අපි අද දිනේදී මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. එතකොට අද අපේ මාතෘකාව කුමක්ද? ධනවතෙකු වීමට වාස්තු අනුව ධන නිලය දැන ගැනීම අවශ්‍යද කියන මාතෘකාවත් ධන නිලය උත්තේජනය හා ඊට පසු කළ යුතු දේ පිළිබඳවත් අපි අද දිනේදී ඔබත් සමග සාකච්ඡා කරනවා. ඉතින් ධනය පිළිබඳව ධන ආකර්ෂණය පිළිබඳව කරුණු ගවේෂණය කරන කරුණු සොයන ඔබට ඔන්න වටිනා වූ වැඩසටහනක් බවට අද වැඩසටහනපත් වේ. එනිසා ඔබ අද දිනේ වැඩසටහන අවසානයේ තෙක්ම සවන් දෙන්නත් මතක තබා ගන්න. විශේෂයෙන්ම මේ ධන නිලය නිවසට සුවිශේෂී දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ සුවිශේෂී දෙයත් එක්ක අද අපි වැඩසටහනේ අන්තර්ගතයට එනම් යොමු වෙනවා. අපි කුණු දාන්නේ කොහෙටද? ඔබගේ නිවාසයේ කුණු කසල බැහැර කරන්නේ කොහෙටද? කුණු තියෙන තැනකට තමයි අපේ නිවාසයේ එකතු වෙන කුණු ටිකත් අපි බැහැර කරන්නේ. එතකොට ඔබ යම්කිසි විදියකින් කසල බැහැර කරන්නට අවශ්‍යතාවයක් මාර්ගයේදී ඇති වුණොත් කුමක්ද කරන්න? ඔබට මේ මාර්ගයේදී බැහැර කිරීමට අවශ්‍ය ස්ථානය ඔබ ඉස්සලා තෝරා ගැනීමක් කරන්න. ඒ අනුව නිවැරදි බැහැර කිරීම ඒ අනුව සිදු කරනවා. එතකොට අවසානයේදී එහි ප්‍රතිඵලය එහෙම නැත්නම් අවසානය සිදු වෙලා තියෙන්නේ කුණු ඇති තැනට කුණු යෙදීමනි කරලා තියෙන්නේ. ඔන්න ඒ ආකාරයට අපිට මේ කුණු පිළිබඳව අදහසක් ගන්නට පුළුවන්. එතකොට කුණු වල தත්ත්වය වගේම තමයි ධනයේ தත්ත්වය. ධනය කියන මාතෘකාව කතාබහ කරත් මේ ධනය තියෙන තැනටම තමයි ධනය ආකර්ෂණය වෙන්නේ. කුණු ඇති තැනට කුණු එකතු වන්නාසේ ධනය ඇති තැනට ධනය ආකර්ෂණය වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට අපි කුමක්ද කරන්නට අවශ්‍ය වෙන්නේ? පුද්ගලයාගේ ධන ශක්තිය වැඩි වෙන ආකාරයට කටයුතු කරන්නට අවශ්‍යතාවය පවතිනවා. මොකද ධනය ඇති තැනට නම් ධනය ආකර්ෂණය වෙන්නේ පුද්ගලයාගේ ධන ශක්තිය වැඩි කරගන්න තරමට තවදුරටත් ධනය ආකර්ෂණය කරන්නට හැකි අවස්ථාවක් ගොඩනැගෙන. ඉතින් මේ කටයුත්තේදී මේ වාස්තු විද්‍යාව කියන එකේ කාර්යභාරය මොකක්ද? ඔබ ආදායම් උපයන කාර්ය කරනවා, ඔබ ධනෝපායන මාර්ගවලට යොමු වෙනවා. ඉතින් මේකත් එක්ක කුමක්ද මේ වාස්තු විද්‍යාවක් සම්බන්ධ වෙන්නේ? ඒ වාස්තු විද්‍යාව තුළ කරන උපකාරය තමයි ඔබ ධනය උපයන අයෙකු ලෙස කටයුතු කිරීමේදී මේ පුද්ගලයාගේ ධන ශක්තිය වැඩි කරන්නට අවශ්‍ය වපසරිය යම් මට්ටමකින් ගොඩනගන්නට යහපත් වාස්තුමය වපසරියක් දායක වෙනවා. ඉතින් ඒ දායකත්වය ලබා ගන්නේ කොහොමද? ඒ දායකත්වයට කළ යුතු දේවල් මොනවද? ඒ දායකත්වයට නිවැරදි යෙදීම් කරන්නේ කොයි ආකාරයටද? ඒ දායකත්වයට කොයි විදිහ ඔබ වාස්තුමය වපසරි ස්ථාපනයන් කර යුතුද? එහෙම නැත්නම් වාස්තුමය පරිසර කොයි විදිහට සැලසුම් කරන්නේ කියන කාර්යයන් පිළිබඳව අපි ඔබට කියා දෙන්නේ මෙන්න මේ පුද්ගලයාගේ මේ ධන ශක්තිය ධනවත්භාවයේ වැඩි කිරීමට වාස්තු විද්‍යාවේ යම් කාර්යභාරයක් පවතින හේතුවෙන්. ඉතින් ඒ නිසා ඔබට වාස්තු විද්‍යාව පහසුවෙන් බැහැර කරන්නට වාස්තු විද්‍යාව විවාද කරන්නට හැකියාවක් නැත්තේ පුද්ගලයාගේ ධන ශක්තිය වපසරියත් එක්කත් මේ වාස්තු විද්‍යාත්මක කරුණු කාරණා සම්බන්ධ වන නිසයි. ඉතින් මේ විදිහට කරුණු ගවේෂණය කරන ඔබට මේ ධන නිලය කියන වචනේ මේ වෙනකොටත් හමු වෙලා ඇති ඇතැම් විටදී. ඉතින් නිවාසයේ පිළිබඳව කතා බහ කරද්දී ධන නිලය එහෙම නැත්නම් ඉංග්‍රීසි පාරිභාෂික
වචනෙන් මණිකෝණ කියලා හඳුන්වන වචනේ ඉතාමත්ම වැදගත් වචනයක් බවට එහෙම නැත්නම් මේ වාස්තු විද්‍යාත්මකව වැදගත් දෙයක් බවට පත් වෙනවා. මේ වචනේම බලන්න තියෙන මණිකෝණ කියන දේ. එතකොට නිවාසයේ මේ මණිකෝණ කොහෙද පිහිටවන්නට ඕනේ? මණිකෝණ එක වැටෙන්නේ කොතනටද? දැන් ඔබට යම් කිසි කුතුහලයක් මේ පිළිබඳව ඇති. අපි බලමු මේ මණිකෝණයක කොයි විදිහට නිවාසය ස්ථාපනය කරගන්න ඕනේ කියන කාරණේ. මේ සඳහා ඔබ පළමුවෙන්ම කළ යුතු වන්නේ නිවාසයේ මධ්‍ය ලක්ෂ්‍යය නිවැරදිව සොයා ගැනීම. ඒ අනුව ඒ වෙත ඔබ මාලිමාවක් ගෙනහිල්ලා ඒ මාලිමාව නිවාසයේ මධ්‍ය ලක්ෂ්‍යයේ තියලා ඔබට පුළුවන් මාලිමාවේ දිශා නැතින් පරීක්ෂා කරන්නට. එතකොට ඔබට එහි දකුණු දිශාව හඳුනා ගන්නට පුළුවන්. බටහිර දිශාව හඳුනා ගන්න පුළුවන්. ඒ අතර පවතින නිරිත දිශාව හඳුනා ගන්නට පුළුවන් මේ මාලිමාව ඔස්සේ. ඉතින් මේ විදිහට ඒ හඳුනාගෙන ඒ පරාසය ඔබගේ ධන නිලය ක්‍රියාකාරී පරාසය ලෙස ඔබට හඳුනා ගන්නට පුළුවන්. මම නැවත ඔබට පිළිබඳව කියන්නම්. ඔබ නිවාසයේ මැද මාලිමාවක් ස්ථාපනය කරාට පස්සේ ඔබට හඳුනා ගන්නට පුළුවන් නිරිත දිශාව විශේෂයෙන්ම. ඊට අමතරව දකුණු බටහිර දිශාවන්. ඉතින් මේ පරාසය තමයි මණිකෝණර එකට අදාළ පරාසය වෙන්නේ. එහෙම නැත්නම් ධන නිලයට අයිති පරාසය බවට පත් වෙන්නේ. ඉතින් මේ අතරින් බලවත් ක්‍රියා කරන දිශාවක් පවතිනවා. ධන නිලයට වැඩිම බලයක් සපයන දිශාව. අන්න ධන නිලයට වැඩිම බලයක් සපයන දිශාව තමයි නිරිත දිශාව. ඉතින් ඔන්න ඒ බලවත් දිශාවේ ඒ මණිකෝණරයේ තමයි ගෘහමූලිකයාගේ නිවාසය ස්ථාපනය කරන්නට ඔබ නිවාස සැලසුම ඇඳිය යුත්තේ. ඉතින් ඒ නිසා තමයි මේ මණිකෝණර එක ඔබගේ නිවාසයට ගන්න ආකාරයට අප විසින් ඔබට සැලසුම් ඇඳ දෙනු ලබන්නේ, නැත්තම් සැලසුම් කර දෙනු ලබන්නේ ඔබගේ නිවාසයට මේ මණිකෝණර එක නිවැරදි ස්ථාපනයක් කරන්නට, ඒ වාස්තු විද්‍යාත්මක උපසරිය යහපත්ව පිහිටවන්නට, අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නට. ඒ නිසා ඔබේ නිරිත දිශාව පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරන්න. මණිකෝණරකේ වැදගත්ම දිශාව බවට පත් වෙන්නේ නිරිත නිසා. අන්තරීක්ෂ ශක්තිය ඊසානින් නිවසට ආකර්ෂණය වන බව, එහෙම නැත්නම් ඒ සම්මත කරගෙන සිටින බව. මොකද පෘථිවියේ තියෙන භ්‍රමණයත් එක්කනේ මේ කතන්දරය අපිට ගොඩනගන්නට වෙන්නේ, මෙහෙම පැමිණෙනවා කියන දේ. ඉතින් මේ විදිහට එන අන්තරීක්ෂ ශක්තිය තැන්පත් කරන්නේ නිරිත දිශාවේ. ඉතින් නිරිත දිශාව මේ තැන්පත් කිරීම හේතුවෙන් ඉහළ වැදගත්කමක් පවතින දිශාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයට කටයුතු වෙනකොට මේ නිරිතේ පවතින ශක්තියින් වල ඉහළ යාමක් සිද්ධ වෙනවා. මේ විදිහට නිරිතේ එක්වන ශක්තියින් නිවසේ ධන නිලය උත්තේජනය කිරීමකට ලක් කරනවා. ඉතින් මේ නිසා මේ නිරිතෙන් පැවතින ශක්තියින් පිළිබඳව ඔබ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනි. ඉතින් මේ නිසා මේ ස්වභාවිකව ඔබ ඉදිකිරීම, ඒ කියන්නේ සබහ දහමට අනුකූලව සිදු කරන ඉදිකිරීම ඔස්සේ මේ නිවසේ ශක්තිය වැඩිපුර රඳවා ගැනීම කරන්නට හැකියාව පවතිනවා. ඉතින් මේ නිසා තමයි ගෘහමූලික කාමරයේ මේ නිරිතය ස්ථාපනය කරන්නේ. ඉතින් මේ සඳහා විවිධ බාහිර ඇටවුම් පවා ඔබට ඒ සඳහා භාවිතා කරන්නට හැකියාව තියෙනවා. අපි උපදේශනය ලබා දෙනවා කොයි ආකාරද ඒවා පාවිච්චි කරන්නට අවැසි කියන කාරණය. විශේෂයෙන්ම ඔබගේ නිවාසයේ තියෙන ශක්ති වපසරිය වැඩි කරගන්නට පිරමීඩ ආදී උපකරණ ඔස්සේ යම් උපකාරී බලයන් යොදවා ගැනීමේ හැකියාවක් පවතිනවා.
ඉතින් අද දිනේට අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට ආයුබෝවන්.